අයිබෝන් ඔබේ කන්නේ ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල් පලිගන්න හැදූ 19 ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගේනවා අගමැති සහතික වෙයි කාඩිනල් හිමිටත් හරින් දොස් කියයි අවතන් ඡන්ද දායකයන්ටත් මැකෝගෙන් සහනයක් දික්කෝ විටදී දිය රකුසාට ජීවිත හතරක් බිලි වෙයි පැය 48කින් කිසිඳු කොරෝනා රෝගියෙක් නැහැ 26කට පූර්ණ සුවය කොරෝනාව කොරියාවේ යලි හිස ඔසවයි මහමැතිවරණේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරනවාද නැද්ද යන්න තීරණය ලබන 25 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා මැතිවරණ නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් පැවති එම සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. බය නැතුව ඡන්ද දාන්න එන්න. මැතිවරණ නීති සුරක්ෂිතව ආරක්ෂා කරන්න අපට උදව් වෙන්න. යම් කෙනෙකුට මැතිවරණ නීති කැඩෙනවා නම් ඒ බව මැතිවරණ කාර්යාලවලට ළඟම පොලිසියවලට දැනුම් දෙන්න. ඡන්ද ඒ කාලයේ සම්බන්ධයෙන් සම්පූර්ණ තීරණයක් ගන්න වෙන්නේ කමිෂන් සභාවේ 25 වෙනිදා රැස් වුණාට පස්සේ. අපිට දැනට නිශ්චිතව තීරණය කළා තියෙන්නේ 5 වෙනිදා ඡන්ද තිබ්බොත් ඡන්ද ගණන් කරන්නේ 6 වෙනිදායි කියන එක විතරයි. මේ අතර මහමැතිවරණයේ සෞඛ්‍ය ආරක්ෂිත භාවයේ නිරීක්ෂණය සඳහා සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මැතිවරණ රාජකාරී කරන නිලධාරීන්ගේ සහාය සඳහා සෞඛ්‍ය නිලධාරියෙක් පත් කිරීමටත් මේ වෙන විට සැලසුම් සකස් කරලා තියෙනවා. ඡන්ද පොලේදී අපි බලාපොරොත්තු වෙනවා උණ සහිත අය මුලින් පැමිණෙන්නේ නැති වෙයි කියලා අපි ඉල්ලා හිටිනවා. ඔවුන්ට ඡන්දේ පාවිච්චි කරන්න තියෙන අවසන් පැයේදී පැමිණ ඡන්දේ පාවිච්චි කරන්න කියලා. ඒ වගේම ඡන්ද පොලට පැමිණෙනකොට අත සම්බන්ධ යොදා සෙයිදීම සිදු කරන්න ඕන. එකිනෙක හා ස්පර්ශ වීමත් අවම කිරීම කරලා තියෙනවා. එන නිල ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම, හැඳුනුම්පත ප්‍රදර්ශනය කිරීම, ඒ වගේම ඇඟිලි සලකුණු කිරීම, ඒ වගේම ඡන්දේ ප්‍රකාශ කිරීමේන හැම අවස්ථාවකදීම ඒ අවම කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා බෝල් පොයින්ට් පෑනක් රැගෙන පැමිණෙන ලෙස ඡන්ද දායකින්ගෙන් ඉල්ලා හිටිනවා ඡන්ද ගණන් කිරීමේ පෙරහුරුවක් මඩකලපු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පැවැත්වුණා තේරීම් බහර නිලධාරී කමලාණි පත්මරාජා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙරහුරුවේදී නිලධාරීන් 20 දෙනෙකු සහභාගී කරවා ගනිමින් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සිදු වුණා මේ අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටින අවතන් ඡන්දදායකින්ට මන්නාරම සහ පුත්තලම ප්‍රදේශවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩකඩ සලසන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වවුනියාවේදී සඳහන් කළා. උතුරු නැගෙනහිර රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවට එක්වීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළා. අවතන් නුවන්ට පුත්තලමේ තවමත් ඉන්න අයට 3000ක් නැත්නම් 4000ක් විතර වගේ පිරිසකට ඡන්ද මධ්‍යස්ථාන පවත්වන්න අප්‍රසිද්ධ වෙලා තියෙනවා. මන්නාරමේ පදිංචි නැත්තම් ඒගොල්ලන්ට පුත්තලමේ තමයි ලියන්න ඕනේ මන්නාරමේ ලියන්න බෑ ඒක නිසා අපි නම් ටිකක් අයින් කළා දෙන්නේ පසුගිය අවුරුදු 5 තුල කඩා වැටුණු විනාශ වුණු ණය වුණු ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් ආර්ථිකයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා මාබිම පිළිබඳ තරුණ පරපුර හැංගීමෙන් ක්‍රියා කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කුරුණෑගල වාරියපොල එලවිටිගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනහමුවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත් සහ තරණත් බස්නායක යන මහතුරුන් ජනහමුවට සහභාගී වුණා. ජනාධිපතිවරයා නියෝජනය කරන ජනාධිපතිවරයාට තමන්ට නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන් සහයෝගය දක්වන ආණ්ඩුවක් පිටුයි. එහෙම නැත්නම් මේ බැටකන්නේ අවසානයේ ජනතාව. ඒක තමයි ඇත්ත කතාව. නිසා සූදානම් වෙලා තියෙනවා අපි මේ කාර්ය කරන්න. රට ගැන, රටේ ආර්ථිකය ගැන, ලෝක ආර්ථිකය පිළිබඳව, ලෝකයේ
දිනුවෙන රටවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පිරිසක් තමයි අපි තෝරගත්තේ. මේ විවස්ථාව වෙනස් වෙන්න ඕන. මේක මහා විහිළුවින විවස්ථාවක් බවට පත් වෙලා තියෙනවාද? 19 වෙනි වගන්තියේ ඉදිරිපත් කරලා පෞද්ගලික පලි ගැනීමට ඇති වෙලා තියෙන තත්ත්වයේ මුන්නාසිලා අමතුයෙන් කියන්න ඕනේ නැහැ. දැන් මේ ඉදිරිපත් කරපු උදවිය මාද කියනවා මේ විවස්ථාව වෙනස් කරන්න ඕනේ කියලා. විවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය වගකීම දෙන්න පුළුවන් ආණ්ඩුව පිටවන්න තුනින් දෙකක බලයක් වෙනල්ලා පිටවන්න තමුන්නාන්සේලා පාවිච්චි ඡන්දය පාවිච්චි කරයි කියන මේ අතර කුරුණෑගල විල්කොඩ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හමුව පැවැත්වුණේද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ නායකත්වයේ ඉදිරියට ගෙන යාම සඳහා රජයේ විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී කාඩිනල් හිමිපාණන් දේශපාලනය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද ප්‍රසිද්ධ මාධ්‍යයේ චෝදනා කළා. ඒ පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. ගෝඨාගේ ගොඩෙන් 105ක් ඡන්ද සහිත මහත්තර වැටුණා නම් 47යි 47. එතකොට දෙවනි මනාපේ. දෙවනි මනාපේදී ජේවීපී ගහලා තිබුණේ 103යි 100කටත් වඩා ගහලා තිබේ සහිත ප්‍රේමදාස මහතා ප්‍රොෆෙසර් දිනුම්. කවුද මේ 105 වෙනස් කරේ? කතෝලික ඡන්ද වලට ගැහුවා පාස්කු ප්‍රශ්نين ගේමක් ගහලා දුන්නා කතෝලික ඡන්ද 180ක් සාමාන්‍යයෙන් දාන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට. එතනට දුන්නා ෂොට් එක. ඒකට ගියා අදගර මොකද අපේ අද රදගුරු නේ අද රදගුරු හිමිපහණන් ගාවට ගියා. එයා දුන්නා මරු දේශපාලනේ. මම මේවා කවදාවත් කිව්වේ නැහැ. මොකද මටත් කතෝලික සම්භාව්‍යයක් තියෙනවා. මගේ අම්මා බෞද්ධ තාත්තා කතෝලික. හැබැයි ওই අදරද ගුරු තනිකර දේශපාලන ක්‍රීම ගැන මට හිරිකිතයක්. මම දවසක් යට කෝල් කරා මම පළවෙනි පාරම මාධ්‍ය කියන්නේ. ඔය ප්‍රශ්නේ වුණාම එයා කිව්වනේ ඇමති පුතා බේරුණා අපේ මිනිස්සු මරුණා කියලා මුණ ආත්භූත කතාවක් දෙයි. ඒ කරේ තනිකර දේශපාලන. ඒක තමයි 105 ගේමේ ඇතුලේ හිටපු මිනිස්සු මේ. අද මොකද්ද වුනේ? ස්වභාව ධර්මයේ උන්ට ගහලා දී. ස්වභාව ධර්මයෙන් කොරෝනා කියලා එකක් ආවා. මුන්ට වැලියේ වැල් නැති වුණා. මේ කොරෝනා ලෝකෙටම ආවා තමයි. හැබැයි ඒක ලංකාවට වෙන දින්නේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික නීතිඥ සංගමේ සමාජිකයන් අද මුණ ගැසුණා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී. මැතිවරණයක් ගෙනියන්න අද තියෙනවා මැතිවරණ කොමිසම. හිටපු ජනාධිපතිට කියනවා නෑ ඔයාට මේ රැස්වීම කතා කරන්න බෑ. වෙන තැනකට යන්න. මැතිවරණ ගෙනියන නියෝග දෙනවා. පොලිස් කොමිසමත් පොලිසිය පාලනය කරා. තමන් කැමති අය දාන්න බෑ දේශපාලනට යටත් කෙරුවේ නෑ පොලිසිය. දැන් බලන්න මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට බනින හැටි. හූල් මහත්තයාට බනිනවා. ප්‍රසිද්ධියේ දැන් මේ අපේ හමුදාවට අපි දැන් යවන්න ඕනේ පිට රට තව එක්සත් ජාතීන්ගේ සාම වැඩ කටයුතු වල. මමත් ඒ බෝ අය අගමැති වෙලා හිටපු කාලේ. මේ රජයේ සේවකයන් බහුතරයක් ඡන්දෙ දුන්නේ පොහට්ටුවට. මේ නිදහස තියෙන්න ඕනේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා රුක්මලේ ශ්‍රී විජයලෝකාරාම විහාරස්ථානයේ ගොස් කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉතේපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. වත්තල දික්කෝවිට මුහුදු තීරයේ දිය නෑමට ගිය එකම පවුලට අයත් ඥාතීන් 4 දෙනෙකු දිය ගිලීමෙන් මිය ගියා. නවදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්තර දික්කෝවිට සුසාන භූමිය අසන මුහුදු තීරයේ දිය නෑමට ගොස් තිබෙන්නේ ඊයේ පසුවරු වෙයි. උස්වැටකේ යාව පුබුදුගම සහ බදුල්ල හාලියල යන ප්‍රදේශවල පදිංචි මෙම පිරිස මුහුදේ දිය නාමින් සිටියදී 3 දෙනෙකු දිය ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා. ඔවුන් බේරා ගැනීමට ඉදිරිපත් වූ දිය නාමින් සිටි තවත් 2 දෙනෙකුද දිය ගසාගෙන ගොස් අතුරුදන් වූ බවයි ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ. වත්තල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා. එහිදී දිය ගසා ගිනගොස් අතුරුදන් වූ 5 දෙනෙකු ගොඩට ගැනීමට හැකි වුණා. ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බරපතල තත්ත්වයේ පසු වූ කාන්තාවක එම රෝහලේ දෙඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. දිය නෑමට පෙර ඔවුන් එම ස්ථානයේ සිට සෙල්ෆි ඡායාරූප කිහිපයක් දගෙන තිබුණා. මැෂින් එකක් අයි කරන්න තමයි ආවේ. තීතිපුරට. ඒ මැෂින් එක අයි කළා ගියානන්නේ. මම නානදන්න නිකන් බලන්න ගියා. ඒතර තමයි මේ සිද්ධිය හොඳට වෙන්නේ. මගේ පුතා කිල්ල මම පැන්න බේරගන්න. මගේ නැතිච්ච ගෝලය. මගේ පුතා උඩ ගොඩට තල්ලු කළා. තව දුවෙක්වත් හිටියේ එයාවත් තල්ලු කළා. ඒ බෑල්ල බේරගන්න කියලා මේ දේ වුණා.
දියගිලීමෙන් මියගිය වයස අවුරුදු 16 සහ 19 යන වයස්වල පසුබන තරුණියන් දෙදෙනෙකුත් අවුරුදු 30ක පිරිමි පුද්ගලයෙකුත් සහ අවුරුදු 14ක් වන පිරිමි දරුවෙකුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිසිමඟ ගෙන යන ගමන කිසිවෙකුටත් වෙනතකට හැරවිය නොහැකි බව ඓතිහාසික ලංකාරාම විහාරාධිපති පූජ්‍ය වළපණාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනුරාධපුර ඓතිහාසික ලංකාරාම විහාරස්ථානයේ වෙත අද පෙරවරු වේ පැමිණියා. විහාරාධිපති පූජ්‍ය රළපණාවේ ධම්මජ්‍යොති ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමාට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාදය පළ කළා. උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත සිහිවටන තිරණයක්ද පිළිගැන්වුවා. ලංකාරාම චෛත්‍ය වඳපුදාගත් ජනාධිපතිතුමා ආගමික වතාවත් වලද නිරත වුණා. විහාරස්ථානයට පැමිණ සිටි සඳහව තුන් ජනාධිපතිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමටද කටයුතු කළා. ඉන් අනතුරුව ඉසුරුමුණි විහාරස්ථානයේ කටයුතු උස්වා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මතව ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරකද නිරත වීමටයි ජනාධිපතිතුමා කටයුතු කළේ. විහාරස්ථානයේ පෞරාණික තොරතුරු සහ ඉදිරි සංවර්ධන කටයුතුද මෙදී ස්වාබැලනු අතර විහාරස්ථානයේ වැඳපුදාගත් ජනාධිපතිතුමා කෞතුකාගාරය, පොකුණු සහ විහාර පරිශ්‍රයද නැරඹුවා. ඉසුරුමුණි රාජමහා විහාරස්ථානයේ වෙත පැමිණ සඳහව තුන් සමගද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුහද කතාබහක නිරත වුණා. මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙවන මත්කුඩු හා මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකාර කාන්තාව ලබන පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ. මෙම ජාවාරමින් උපයන මුදල් ජාවාරම් කරුවගේ බිරිඳගේ ගිණුමට බැර කරන බවටයි තොරතුරු හෙළි කරගෙන තිබෙන්නේ. මේගමුව බන්ධනාගාරයේ සිට හෙරොයින් සහ ගංජා ජාවාරමක් සිදු කරන බවට බුද්ධිංශ තොරතුරු හෙළි කරගෙන තිබුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී වයස අවුරුදු 40ක් වන කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත්තා. දීවර තොටුපළ මාර්ගයේදී ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 100ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 400ක් ඔහු ළඟ තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මේගමුව බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවූ රැඳවූවෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඔහුගේ නිවසේ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 830ක් සමග බිරිඳද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි. කේරළ ගංජා ග්‍රෑම් 455ක් සමග ඇගේ සහෝදරයාද අත්අඩංගුවට ගත්තා. බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙවන පිරිස මෙම සැකකරුට සහ බිරිඳට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවද හෙළිවුණා. ඔවුන්ගේ උපදෙස් මත මද්‍රව්‍ය විවිධ පුද්ගලයන් වෙත රැගෙන ගොස් බහර දෙන බවටත් ඉන් ලැබෙන මුදල් ජාවාරම් කරුගේ බිරිඳගේ ගිණුමට බැර කරන බවටත් තහවුරු වී තිබෙනවා. අර්ධ සූර්යග්‍රහණයක් පැහැදිලිව දැක බලා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට අද උදා වුණා. පෙරවරු 10:29 සිට පස්වරු 1:19 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක බලා ගැනීමට අවස්ථාව හිමු අතර ආතර් සී ක්ලාක් ආයතනයේ සිට දියුණු තාක්ෂණික උපකරණ ආධාරයෙන් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට ITN ප්‍රවෘත්තිංශයේ අපටද අවස්ථාව උදා වුණා. පෘථුවියත් සූර්යයාත් අතරින් චන්ද්‍රයා ගමන් කරනකොට මේ චන්ද්‍රයාගේ ඡායාව නිසා සූර්යා වැහිලා අපිට පේනවා. මෙන්න මේකට
සරලවම අපි කියනවා සූර්යග්‍රහණයක් කියලා. අද අපේ රටේ ජනතාවට අර්ධ සූර්යග්‍රහණයක් දකින්න හැකියාව ලැබුණා. මේ සූර්යග්‍රහණය අප්‍රිකානු රටවල් වලට වළයාකාර සූර්යග්‍රහණයක් විදිහට දකින්නට හැකියාව ලැබුණා. අපිට අවසාන වශයෙන් 2019 දී තමයි අර්ධ සූර්යග්‍රහණයක් දකින්න හැකියාව ලැබුණේ. හැබැයි උතුරු ප්‍රදේශයේ ජනතාවට ඒ සූර්යග්‍රහණය වළයාකාර සූර්යග්‍රහණයක් විදිහට දකින්නට හැකියාව ලැබුණා. ආයෙමත් 2022 අවුරුද්දේ අර්ධ සූර්යග්‍රහණයක් දකින්නට හැකියාව තිබෙනවා ලෝකයේ ජනතාවට. නමුත් එය අපේ රටට දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා තමයි මේ ආයතනයේ නිදහරින් සඳහන් කළේ. හැබැයි ආයෙමත් 2027 අවුරුද්දේදී අපිට අර්ධ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට හැකියාව උදා වෙනවා. අපි අද මේ ස්ථානෙට ඇවිල්ලා මේ සූර්යග්‍රහණය ඉතාමත්ම පැහැදිලිව දැක බලා ගත්තා. හැබැයි ආරක්ෂිත ක්‍රමවේදයන් ඒ විදිහටම අනුගමනය කරමින් තමයි මේ සූර්යග්‍රහණය අපි දැක බලා ගත්තේ. ලංකා පුරා ජනතාවටත් අද දවසේදී මේ සූර්යග්‍රහණය දැක බලා ගැනීමට අවකාශය උදා වුණා. ඉතාමත්ම දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ලබාගත් දර්ශන තමයි ඔබ මේ දකින්නේ. අද සූර්යග්‍රහණයක් හිදීකොල්ල සිළු දෙනම් බලා ගන්න නැති සූර්යාගේ මූණත චන්ද්‍රයාගේ යම් ප්‍රමාණයකට විතරයි ආවරණයක් සිද්ධ වුණේ. 1957 තමයි පූර්ණ සූර්යග්‍රහණයක් ලංකාව සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් 2070 ගණන් වල නැවතසට පූර්ණ සූර්යග්‍රහණයක් ලංකාවට සිද්ධ වෙනවා. ඊට පස්සේ 2022 අවුරුද්දේ අද සූර්යග්‍රහණයක් එනවා. නමුත් ලංකාවට ඉර බහිනවත් එක්කම තමයි පටන් ගන්න. නමුත් ඒක නිසා බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් විශේෂ දෙයක් තමයි මෙම සූර්යග්‍රහණයත් සමගම අද දින තමයි කර්කටක නිවර්තනයට ඉර උදා වෙන්නේ. කොළඹ නගරයේට ග්‍රහණය ආරම්භ වුණ පෙරවරු 10:29 ට සාමාන්‍ය දුරස්සලින් එහෙම් බලන්න බැරි වුණාට මේක සූර්යග්‍රහණ සහ සූර්යාගේ පරිශීලන සඳහා ගෙන්නපු ඉතාම මිල අධික දුරේශයක්. ඒකේ අපි හයිඩ්‍රජන් ඇල්ෆා කියන ෆිල්ටර් එක දාලා තිනවා. මේකෙන් තමයි හොඳටම අපිට බලන්න පුළුවන්. ඊයේ මෙන්ම අද දිනේත් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැති බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950ක්. ඉන් 1498 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 441ක් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ගෙවුණු පැය 24 තුළ 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. කොරෝනා වෛරසය ආසාදනය වී සිටින නාවික හමුදා සමාජිකයන් 773 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඊයේ දිනෙදිත් පුද්ගලයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. රාජගිරියේ ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ 73 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. එංගලන්තයේ සිට පැමිණි පිරිසකුයි මෙම මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වුණේ. මේ අතර මැඩගස්කර් සහ සැන්ටානියන් රටවල්වල සිට මගින් 289 දෙනෙකු මෙරට වෙත පැමිණියා. ගුවන්තුටුපලේ DPCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. මාලදිවයිනේ සිට ශ්‍රී ලංකිකයන් 283 දෙනෙකුද අද උදෑසන දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනාද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා. ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකිකයන් 50 දෙනෙකුද අද දහවල් මෙරටට පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමටයි කටයුතු කෙරුණේ. දකුණු කොරියාවේ නැවත වරක් කොරෝනා වෛරසයේ හිසොසවා ඇති බවයි වාර්තා වන්නේ. ගත වූ පැය 24ට එරටින් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෝල් හා ඩේජියන් යන නගර දෙකෙනුයි නව ආසාදිතයන් හමු වී ඇත්තේ. එහෙත් කිසිදු මරණයක් වාර්තා වී නැහැ. පසුගිය අප්‍රේල් මාසයේදී සෝල් නගරයෙන් ආසාදිතයන් පොකුරක් වාර්තා වීමත් සමග එම නගරයේ වසා දැමීමට පියවර ගැනුණු අතර යළි විවෘත කෙරුණේ පසුගිය 14 වනදායි. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 89,60,843 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 47,68,283ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 467,579ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඉන්දියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ ඊයේ දිනේදී. ඊයේ හමු වූ නව ආසාදිතයන් 15,915ත් සමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 410,000 ඉක්මවා තිබෙනවා. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දිල්ලි නගරයෙන් සහ මහාරාෂ්ට්‍ර හා තමිල්නාඩු යන ප්‍රාන්තවලින්.
බංග්ලාදේශයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මස්රෆ් මොටාසාට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා. නස්මුල් ඉස්ලාව් සහ නෆිස් ඉක්බාරන් ක්‍රීඩකයන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 112,000 ඉක්මවා තිබෙනවා. මේ අතර රැකියා අහිමි වූ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයන් තම රැකියා නැවත ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණ නිරත වන බවයි වාර්තා වන්නේ. මාස 3ක් පුරා ක්‍රියාත්මක වූ හදිසි තත්වය අද සිට ඉවත් කරමින් සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට ස්පාඤ්ඤය පියවරගෙන තිබෙනවා. යුරෝපා සංචාරකයන් සඳහා දේශ සීමා විවෘත කළද ඔවුන්ගේ සංචාර කටයුතු සීමා කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් පවසන්නේ. සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන ලෙසටයි අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ. ස්පාඤ්ඤයට ඇතුළු වීමට අවසර හිමිවන යුරෝපා නොවන රටවල් පිළිබඳව ලබන මාස පළමුවනදා නිවේදනය කිරීමට නියමිතයි. කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රසීලය තුළ මියගිය සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24ට පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1022ක්. දැනටමත් බ්‍රසීලය වැඩිම රෝගීන් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන අතර ඉදිරියේදී තත්ත්වය තවත් බරපතල වනු ඇති බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුතුරු අඟවනවා. මේ හේතුවෙන් සතියන්තයේදී කොපකබානා වෙරළ තීරයේ නිමාඩුව ගත කිරීමට පැමිණ සිටි ජනතාව ඉවත් කිරීමට පොලිසිය කටයුතු කරන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. දිවෙන පුරා විස්රී සිටින සංචාරක ශ්‍රේෂ්ඨයට දායක වන සේවකින්ගේ සුබ සාධනය වෙනුවෙන් සංචාරක සේවා සුබ සාධක සංගමය පිහිටවීම කඩුවෙලදී සිදු වුණා. සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන සියලු සේවකීන්ගේ සුබ සාධන කටයුතු ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් මෙම සංගමයේ පිහිටුවීමටයි පියවර ගැනුණේ. සංචාරක රියදුරු සහායකීන් කාර්මික සේවා සපයන්නන් හෝටල් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සහ එහි සේවක සේවිකාවන්ට එම සංගමයේ සමාජිකත්වයේ හිමිවනවා. සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීමේදී මෙවගින් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. මේ සංගමය හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ සමාජිකයන්ට අපි ගොඩක් වරප්‍රසාද ලබා දෙන්න. ඒ වගේම තමයි මේ සංචාරක සේවයේ තියෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා නියාමනයක් සකස් කර ගැනීම සංචාරක මණ්ඩලය සමග අපි අත්ල් බැඳගෙන කටයුතු කිරීමට අගෝස්තු 1 වෙනිදා ගුවන්තොටුපළ හරිනවා. ඒ ඇරියට පස්සේ එන සංචාරකයන්ට කොහොමද අපි ගුණාත්මක සේවාවක් ලබා දෙන්නේ කියන එක තමයි සංවිධාහරා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සමගින් ස්වාධින් රෝපහණි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. තීරණය කාලීන දේශපාලනික වැඩසටහන ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න ඔබට සුබ රාත්‍රියක්.